වඳුරන් විසින් කරනවයි කියන හිතාගන්නවත් බැරි සත්‍ය කතාවක් ගැනයි දැන් අපි කියන්න යන්නේ. ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මජල්ගාව නම් කුඩා ගම්මානයට කඩා වැදුණු මිනීමරු වඳුරු රැලක් සුනකීන් 250ක් මරා දමා ඇතැයි වාර්තා වෙනවා. සුනකීන් කිහිප දෙනෙකු එකතු වී වඳුරු පැටවකු අමු අමුවේ මරා දැමීම නිසා මෙම බලු වඳුරු යුද්ධය ආරම්භ වී ඇතැයි ගම්වාසීන් විශ්වාස කරනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ වඳුරන් බල්ලෙකු ළඟට එන බව දුටු විට බල්ලන් අල්ලා උස් ගොඩනැගිලි සහ ගස් මුදුන් වල සිට පහතට විසිකර මරා දමන බවයි. මෙම කුරිරු පරිගැනීමේදී වඳුරන් විසින් බලු පැටවුන් 250කට වැඩි පිරිසක් මරා දමා තිබෙන අතර මේ වන විට ගම්වැසියන් ඉලක්ක කරමින්ද සිටින බවත් වාර්තා වෙනවා. සිද්ධිය වාර්තා වූ මජල්ගාව ගම්මානයේ අසල්වැසි ගම්මානයක් වන ලාවුල් හිටිද මෙම වඳුරු බලු යුද්ධය ව්‍යාප්ත වී ඇතැයි ආරංචි වෙනවා. එහි වඳුරන්ද බල්ලන් සම්පූර්ණයෙන්ම තුරන් කිරීමේ උත්සාහයක නිරත වෙමින් සිටින බවද වාර්තා වුණා. ගමේ සිටින සුනකයන් මරා දැමීමට පටන් ගැනීම හේතුවෙන් වඳුරන් අල්ලා ගැනීම සඳහා ගම්වාසීන් වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ පිහිට පැතුවත් ඔවුන්ටද එකඳු වඳුරෙකුවත් අල්ලා ගැනීමට හැකියාවක් ලැබී නැහැ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ වඳුරන් බල්ලන්ගෙන් පරිගන්නා බව ගම්මු විශ්වාස කරන බවයි. ලාවුල් ප්‍රදේශයේ බල්ලන් තුරන් කිරීමෙන් අනතුරුව වඳුරන් ගම්වැසියන්ගෙන්ද පරිගන්නා අතරම ඔවුන්ව ලුහුත් බැඳීමට පටන්ගෙන ඇති අතර සමහරුන්ට වඳුරු ප්‍රහාර පවා එල්ල වී ඇති බවත් වාර්තා වෙනවා. විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්යවරයෙක වන ස්ටෙෆනි මහත්මිය පැවසුවේ අධ්‍යයනයන් පෙන්වා දී ඇති ආකාරයට වඳුරන්ට පරිගැනීමේ චේතනාවෙන් ක්‍රියා කළ හැකි බවයි. වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එකඳු වඳුරෙකුවත් අල්ලා ගැනීමට නොහැකි වූ නිසා ගම්වාසීන් තනිවම බල්ලන් බේරා ගැනීමට උත්සාහ කළ අතර නිවුස් 18 වාර්තා කළේ බේරා ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වූ ගම්වාසීන් සමහරක් වඳුරන්ගේ ප්‍රතිප්‍රහාරවලට ගොදුරු වී ඇති අතරම ඇතැමුන් තුවාල ලබා හෝ ගොඩනැගිලි වලින් වැටි ඇති බවයි. හොඳයි, ඉතින් කොහොම හරි මේ වගේ සිදුවීම් ඔයාලා ලංකාවේ කුහේ හරි ප්‍රදේශයක වෙලා තියෙන බවක් දන්නවා නම් ඒ ගැනත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ දේවල් දැනගන්න අපේ channel එක subscribe කරන්න මතක කරන්නත් එපා. ස්තුතියි.